ජේසුස් හිටයි අද මොකද ඔය දෙන්න විතර කෝ චනුල ඒක තමයි වා කියලා කිව්වා චනුල ඊයේ දායි දැන් එයාට ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා අපිට කිව්වා ආ හැබැයි යා තමයි උදේ මෙන්ඩ ඕන නේද නංගි තාම නෑ ඔය එන්න කියනකොට මොකද පරක්කු නේ ජේසු පීටයි පාද ජේසු පීටයි පාද ගෙදර වැඩ තිබ්බනේ පාද එන්න බැරි වුණා පාද කොච්චර ඕන වුණා ඇත්තටම පාද මම නම් මේ දවස් වෙනකන් ඇඟිලි ගැනගෙන හිටියේ ඒ තරම්ම ආසයි මේ අපේ බලන් ඉන්න යාළුව එවපු ප්‍රශ්න වලට පාදත් එක්ක උත්තර හොයන්න හොඳයි හොඳයි දැන් අද මොකද ප්‍රශ්නයක් තෝරගත්තද ඔව් පාද අක්කම කියන්න කොහක්කේ පාද මේ පාර අපිට එවලා තියෙන ප්‍රශ්න සාමාන්‍යයෙන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් පල්ලි යන කතෝලික අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි පාද මේ ඇයි මේ යහපත කරන යාඥා කරන නිතර දෙවේලේ පල්ලි යන යහපත් ජීවිතයක් ගත කරනවා කියලා අපි හැමෝම දන්න මිනිස්සුන්ට මේ මෙච්චර කඩදර එන්නේ කියලා පාද ඒ කියන්නේ හොඳ මිනිස්සුන්ට ඇයි වැඩිපුර කරදර ඔව් පාද ආ ද චනුල මොනවද හිතන්නේ उत्साह අපි පල්ලි යනවා අපි ආඥා කරනවා අපි හොඳට ඉන්නවා අපි මෙච්චර හොඳට ඉන්නවා අපිට කරදර වැඩි ඒත් අර බලන්නකෝ අරගොලු කරන වැරදි දේවල් වැරදි ක්‍රම වලින් සල්ලි හොයන්නේ ආ මෙච්චර වැරදි දේවල් කරලත් ඒගොල්ලන්ට හැමදේම තියෙනවා හොඳට ඉන්නවා සතුටින් ඉන්නවා පාටි දානවා ඒත් අපිට ඇයි මෙහෙම එහෙම ඇහිලා තියෙනවද මට නම් එහෙම තියෙනවා පාද මං අද පාදගෙන් ඒ ප්‍රශ්නේ අහන්න තමයි හිටියේ विश्वास प्रेम बलापुर विश्वास बलापुर प्रेम जीवत्न එතකොට සමහරක් වෙලාවට මම අහලා තියෙනවා ගොඩක් පල්ලියෙම ඉන්න පල්ලි යන මිනිස්සු මොන හරි Tamanට පොඩි ප්‍රශ්නයක් ආවම එයාලා ආගමත අරිනවා අතැල්ල වෙන වෙන ආගම් පස්සේ යනවා කතෝලික කම එතන ඉවර කරනවා පොඩි ප්‍රශ්නයකට මම හිතන්නේ එයාලගේ කරේ හිත් අතුලාන්තයේ හොද ශක්තිමත් විශ්වාසයක් නැහැ පාද ඒකයි මම හිතන්නේ ගොඩක් අය එහෙම කරන්නේ හොඳයි දැන් ඔගොල්ලෝ කියන දේවල් වල යම් යම් කරුණු තියෙනවා හැබැයි මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් දැන් සමහරట్లాට ওই ප්‍රශ්නේ අහපු අයටත් නේද හිතේ ඇති නේ AI කියනවා ඇති එයාගේ හිතේ ඇති අවංකව මේ AI යහපත් අය කියලා නේද වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම යහපත කරන කොහොම ਸਰව සාධාරණව වැඩ කරන නේද වැරදි දේවල් වලින් වැළකීලා ඉන්න පව් කරන්නේ නැති අය වෙන්න පුළුවන් හැබැයි AI ට ටිකක් කරදර වැඩි ගතියක් පේනවා ඇති නේද ඉතින් ඒ වගේම තමයි දැන් සමහර අයට ওই කතාව ඇහිලා ඇති මේ ඔය අපි ටිකක් හොඳට ඉන්න බලන තරමට යක්ෂයත් ඇටැක් කරන්න උත්සාහ කරනවා වැඩි නේද නේද එතකොට පොඩ්ඩක් ඒ පරීක්ෂාවල් එනවා වැඩි ඒ වගේ දේවලුත් තියෙනවා හරි දැන් මේකට අපි පොඩ්ඩක් පිළිතුරක් හෙව්වොත් මං පොඩි කතාවක් කියන පොඩි සිද්ධියක් දැන් එක දවසක් එක විවාහ වෙච්ච ස්වාමි පුරුෂයෙක් ගෙදර ඉන්නවා එයා හරි යහපත් යාඥා කරන බොහොම ධර්මිෂ්ඨ කෙනෙක් ඉතින් යා සාමාන්‍ය ඉදිරියදා වේල හොයා ගන්නවා යා යහපත් විදියට ඉන්නවා දැන් මෙයා මේ විදියට ඉද්දි මෙයාගේ නෝනා එයා ටිකක් කටකාරයි ආ එයා ඉඳලා හිටලා පොඩ්ඩක් සද්දේට කෑ ගහනවා ඉතින් එක දවසක් දැන් එයා ගෙදරට වෙලා ඉන්නකොට මේ ස්වාමි පුරුෂයා ගෙදර ඉන්නකොට මෙන්න කෑ ගහනවා ආ ඔයා ගෙදරට වෙලා ඉන්නවා කිසි දෙයක් හොයන්න නැතුව මෙහෙම බෑ ඔයා ගිහලා මොනවාරි හොයාගෙන ඉන්න කෑමට කියලා පොඩ්ඩක් पुडक अनाम मना की वट पास मुकदर मेया गिदर अंब करलापत्ट वेड करला थिंग आम दीवाल टीका होयागे इन को दाखिन पार असर इन्ना तवात पोड़ी पोड़ी आवाश्यता मत हाँ दुखी इन्ना मैं हम कर पुआली गोलांडा चालक गिदर
ඒගොල්ලන්ට ඇත්තටම කන්න බොන්න යම් දෙයක් තියෙන්නේ නැති නමුත් දැන් ගෙදර ආවට පස්සේ එනකොට අරන් එන්නේ මේ උග්ගහක් විතරයි දවසේ දැන් කරපු දේවල් වලින් එක උග්ගහක් අරගෙන එනවා දණ්ඩක් උපු දඬු දන්නව නේද ඔන්න අරගෙන එනවා අරගෙන ආපුවම දැන් නෝනා දකිනවා මේක දැකලා ඉවරලා මේකද ගෙදර අරන් ආයි හා කියලා ආයි සද්ද දාලා දැන් මේක දෙනවා ඒ කෑ ගහනකොට මේ ස්වාමි පුරුෂයා දෙනවා හා ඒ උගඬ නෝනට නෝනට ටිකක් තරහ ගිල්ලන ඉන්නේ නෝන මොනවද කරන්නේ ඒකෙන්ම ගහනවා ඒක ගහනවා විසි කරලා ගහපුවම ඒක දෙකට කැඩෙනවා හා දණ්ඩ දැන් මේ වගේ කරත් දෙකට කැඩෙනවා ඊට පස්සේ යා මොකද කියන්නේ මේ මහත්තයා මහත්තයා කියනවා ආ හොඳ වෙලාවට ඒක දෙකට කැඩුනේ එහෙනම් ඔයා එකක් ගන්නකෝ මම එකක් ගන්නම් කියලා ඒ දෙන්න ඒක බෙදා ගන්න හදනවා ඊට පස්සේ ඒත් ඉතින් අරියා පොඩ්ඩක් කෑ ගහනවා හා ඊට පස්සේ දැන් කමන්නේ ඉතින් ඔයාට මේක හොඳ වෙලාවට ඉතින් ඔයා එකක් ගන්න මම එකක් ගන්නම් කියලා එයා ගිහිල්ලා දැන් එයා ගිහිල්ලා දැන් යාඥා කරනවා කවුද ස්වාමී පුරුෂයා කියලා කියනවා අනේ ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුතියි මට මේ වගේ භාර්යාවක් දුන්නට මොකද මෙයා නිසා මට මේ ලෝකේ තියෙන ආශාවල් වලින් මිදෙන්න හැකියාව ලැබෙනවා ඔබ වහන්සේට ස්තුතියි කියලා යාඥා කරනවා දැන් මේ වගේ තමයි. එතකොට අපිට තේරෙනවා මේ පුද්ගලයා ඔය දේවල් එක්ක සැලුණද? නැහැ. කලබල වුණාද? ප්‍රශ්නත් එක්ක නැහැ. තියෙන දේෙන් සතුටු වෙන, ලද දේෙන් සතුටු වෙනවා වගේම ඒ තර්ජන, ගර්ජන, සද්ද බද්දත් එක්ක හා ප්‍රශ්න වලට වැටෙන්නේ නැති. අන්න සාන්ත සිතකින් මේ ප්‍රශ්න වලට මූණ දෙනවා. ඒ වගේම පාද එයා Tamanta තියෙන විදියට අනිත් අයටත් සලකනවා නේද? චනුල කිව්වා හරි. එයා අනිත් අයටත් උදව් කළා. ඒ වගේම තමයි මෙයා සැලුනේ නැහැ සද්ද බද්ද නේද? ඒවත් එක්ක. ඒත් එක්කම තමයි දැන් අපි මේ අද කතා කරන කාරණා මොකද්ද අපි ප්‍රශ්නේ? හොඳ මිනිස්සුන්ටමයි වැඩිපුර කරද. දැන් මෙයාට ගොඩක් කරදර නේද පේන හැටියට. නමුත් දැන් මෙයා ඒක කරදරයක් හැටියට ගත්තද? මෙයා මේ දේවල් කරදර හැටියට ගත්තේ නැහැ. මෙයාගේ මේ ගමන දැන් බලන්න මේ සද්ද බද්ද එයාගේ නෝනා එයාට බැන්නේවා ඒ ඔක්කොම අරගෙන ගිහලා එයා මොනවද යාඥා කරන්නේ? අනේ ස්වාමීනි ස්තුතියි මේ වගේ භාරයක් දුන්නට මට මේ ලෝකේ තියෙන ආශාවල්ගෙන් මිදෙන්නට. දැන් ඒ වගේ මං කියන්නේ දැන් මේකෙන් පොඩි අපිට අදහසක් ගන්න තියෙන පොඩි කතාවක්. නමුත් මම කියන්නේ මේ වගේ තමයි අපේ ජීවිතේ අපි දකින විදිය අනුව තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ. නේද? දැන් අපි කතා කරනවා ජේසුස් වහන්සේගේ කුරුසිය ගමන ගැන. ජේසුස් වහන්සේගේ කුරුසිය ගමන ගැන කියද්දි කුරුසිය ගමන සාමාන්‍යයෙන් කරදරයක්ද? සාමාන්‍යයෙන් බලද්දි ඒක දුකක් කරදරයක්ද? ඔව්. කුරුසියක් අරගෙන යන්නේ ඒක කරදරයක්. නමුත් අපි වැඩිපුරම කතා කරන ආශිර්වාදයද මොකද්ද මේ කුරුසිය නිසා? ජේසුස් වහන්සේගේ මරණය නිසා. උන්වහන්සේගේ දුක වේදනාව මරණය තුල තමයි අපි ඒ ආශිර්වාදය අපිට ලැබුණා කියන්නේ. නේද? ඉතින් ඒක තමයි කියන්නේ spiritually motivated අය ඒ විදිහටයි හිතන්නේ. තේරුණා නේද? නැත්තම් මොකද වෙන්නේ අපි මේ ලෝකයේ දේවල් පසුපස්සේ හවාගෙන යනවා. ලෝකයේ පසුපස්සේ යන අයට සතුටක් තියෙනවද? ලෝකයේ දේවල් නැතුව ඊටත් වඩා දේවල් අන්න දැන් ඔයාට රුපියල් ලක්ෂයක් තියෙනවා නම් ඔයා හිතනවා අනේ මට කෝටියක් තිබුණා නම් මං සන්තෝෂෙන් ඉන්නවා නේද කියලා. ෆාදර් මිනිස් විදිහට අපිට එහෙම හිතන්න එක මිනිස් ස්වභාවයෙන්ද? මිනිස් ස්වභාවයෙන්ද? ඒක තමයි මනුස්ස ස්වභාවය. දැන් හිතන්න දැන් අපි මේ ලෝකේ කල්පනා කරලා බලන්න ස්වභාවය අනුව කවුරුත් සම්පූර්ණ මිනිස්සු ඉන්නවද? නැහැ. කවුරු හරි එක්කෙනෙක් යනවා රෝහලකට. රෝහලකට ගිහිල්ලා කවුරු හරි කම්ප්ලේන් කරනවා බලන්නකෝ මේ ස්පිරිතාලේ ඉන්නේ ඔක්කොම රෝගීන්නේ කියලා. එහෙම කම්ප්ලේන් එකක් කළොත් එහෙම මොකක්ද උගලට තේරෙන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කම්ප්ලේන් එක කරන කෙනාට. ඒ වගේ තමයි මේ සමාජයේ මේ ලෝකයේ මිනිස්සු ඔක්කොම දුර්වලයි. ඒක තමයි හැටි ස්වභාවය. නේද? ඒ නිසා අපේ ස්වභාවය ඒකයි. නමුත් අපි ඒ ස්වභාවය තුළ වර්ධනය වෙන්නට තමයි අපිට අවස්ථාව තියෙන්නේ. ඒ නිසා ඒක තේරුම් ගන්නට ඕන. ඉතින් අර කෝටියක් තියෙන කෙනා හිතනවා මට කෝටි දෙකක් තිබුණා නම් මම සන්තෝෂෙන් ඉන්නවා කියලා. දැන් ඊට කෝටි දෙකක් හම්බුනොත් මොකද කරන්නේ? තව කෝටි ගාණක් තිබුණොත් තමයි මම සන්තෝෂනේ. යාර ඉදිරියට දිගින් දිගටම ඕක තමයි අවසානයේදී නේද? ඒක තමයි යථාර්ථය. ඒ නිසා අපි මේ කතා කරන දේ තේරුම් ගන්නට ඕන.
තීරණය වෙන්නේ ද්‍රව්‍යමය දේ මත නෙමෙයි. අද මිනිස්සු මැනලානේ කියන්නේ මට මේ දේවල් නැති නිසා මට මේවා අඩු නිසා මට කරදර වැඩි කියලා කියනවා. නේද? නමුත් අධ්‍යාත්මිකව වර්ධනය වෙච්ච කෙනා අධ්‍යාත්මිකව බලන කෙනා හිතන්නේ මේක මට ආශිර්වාදයක් කියලා. කුරුසී ගමන ආශිර්වාදයක්. නේද? මගේ දුක වේදනාව මට ආශිර්වාදයක්. මට අභියෝග ලැබීම ආශිර්වාදයක්. හා නේද? අපේ බාධක කරදර අපිව ශක්තිමත් කරන පියවරවල්. ඒවා ජයගත්තු අය තමයි අද ලෝකේ බොහොම හිත දිනාගත්තු ජනප්‍රිය ඒ වගේම විශේෂයෙන් ලෝකේ බොහෝ ප්‍රබල චරිත බවට පත් වෙලා තියෙනවා. දුක ජයගෙන ඉදිරියට ගියා අය. එහෙම නේද? ඒ නිසා මේක අපි හරියට තේරුම් ගන්නට ඕනේ. අපේ නිර්වචනය තමයි මේක. අපිට එච්චර නෑ සල්ලි ඒ නිසා අපිට කරදර වැඩි. අපිට මෙච්චර ධනිය බලය නෑ ඒ නිසා නෑ. එහෙම නෙමෙයි. අධ්‍යාත්මිකව ශක්තිමත් වෙන පුද්ගලයා ධනිය බලය ওই දේවල් මත නෙමෙයි, කීර්තිය ඔය මත නෙමෙයි මනින්නේ. අධ්‍යාත්මික වර්ධනය මත. පැහැදිලි නේද? දැන් මොනවා හරි ප්‍රශ්නයක් මතු වුණා. ඔපාද පාද කිව්ව විදිහට අපිට කරදර කියන්නේ වෙස් වලාගත් ආශිර්වාදයක් විදිහට අපිට ඇත්තටම ජීවිතේ සලකන්න පුළුවන්. හැබැයි පාද එහෙම දෙයක් තියෙනවා. මම ගොඩක් වෙලාවට දැක්ක දෙයක් තමයි අහන දෙයක් තමයි පාද මේ තරුණ සමිතිය අර ඒ වගේ දේවල් වල තියෙන ෆාදර්ස් ලගින් සහ ඒ අපිව මොටිවේට් කරන්න එන මොටිවේටර්ස්ලා ඒ අයගෙන් ගොඩක් මම අහන දෙයක් තමයි යහපත කරන අය පොඩි දෙයක් හින්දා විශ්වාස වෙලා අයහපත් වෙන අවස්ථා වැඩි. ගොඩක් වෙලාවට මේ මිනිස්සු හරි තමන්ගේ විශ්වාසය අඩුකමට හරි තමන් මොකක් හරි තමන්ගේ ඒ කරදරේ හේතුවෙන් හොද පැත්තට යන ප්‍රමා ප්‍රතිශතයට වඩා ලෝකේ නරක පැත්තට යන කට්ටිය වැඩි. එයි එහෙම පාද වෙන්නේ. ඒක තමයි. හරි අවබෝධය නැති කෙනා එතනදී ඒක ආශිර්වාදයක් කරගන්නේ නැහැ. ඒක තමන්ගේ ශාපය කරගන්න. එතකොට මොකද වෙන්නේ? ඒ අය විනාශ වෙනවා. නැත්තම් පාපිෂ්ඨ මාර්ගේ තෝරගන්න. හරි ප්‍රඥාව තියෙන කෙනා හරි අධ්‍යාත්මය තියෙන කෙනා ඒ තුල තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න. පැහැදිලිද? ඒක තමයි අපි දැන් ගොඩක් දෙනේ ඕගොල්ලන්ගේ අතීතය දිහා බලන්න. ඕගොල්ලන් විඳපු දුක නේද දැන් ඕගොල්ලන්ට ආශිර්වාදයක් වෙලා තියෙන්නේ. නේද? ආශිර්වාදයක් වෙන්නේ විඳ දුක. ඒ නිසා හරි අවබෝධය තියෙන කෙනා ඒක කරනවා. දැන් අද ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරන දෙයක් තමයි නේද? ඇයි අපි දිහා බලන්නේ අපිට ගොඩක් දේවල් නැහැ. මොකක්ද ආශිර්වාදය කියන්නේ? වරප්‍රසාදේ ග්‍රේස් කියලා කියන්නේ මොකක්ද? ග්‍රේස් කියලා අපි කියනවා ඉංග්‍රීසි වලින්. නැත්නම් වරප්‍රසාදේ මොකක්ද ඒ කියන්නේ? අපි මනින්නේ අපිට තියෙන ගොඩ මත. ද්‍රව්‍යමය දේ මත. ද්‍රව්‍යමය දේ මත නෙමෙයි මේ අපි කතා කරන වරප්‍රසාදය තීරණය වෙන්නේ. ඔපාද අපි මේ අපේ සමාජ ජීවිතෙත් එක්ක බලද්දී අපිට ගොඩක්ම දැනෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට ටීචර්ස්ලා අපිට ගහනවා. එතකොට අපි හිතනවා ඒක අපිට ටීචර්ලා තරහට කරපු දෙයක් කියලා. ඒ වුණාට පස්සේ වෙලාවක් යද්දී අපි ගිහිල්ලා ගෙදරට ගිහිල්ලා අම්මට කියනවා මෙහෙම අපිට ගැහුවා කියලා. එතකොට අම්මා කියනවා පුතේ ඔයාට ටීචර් ගැහුවේ ඒ කරපු වැරද්දෙන් මිදෙන්න කියලා. එතකොට දුක අපිට ආශිර්වාදයක් වෙනව නේද පාද? දිනුවාට තේරුම් ගන්න පුළුවන් ඒ විදියට. නමුත් පුතේ ඒ ඔක්කොන්ටම වඩා මම මේ කතා කරන දුක වේදනාව කියන්නේ අපේ එදිනදා ජීවිතේදී අපිට පැමිණෙන දේවල්. ඒ නිසා අපි මේ දේවල් එක්ක තේරුම් ගන්නට ඕන අපි හරි අධ්‍යාත්මයක් තියෙන අය නම් අපි මනින්නේ අපිට ලැබෙන ද්‍රව්‍යමය දේවල් මත නෙමෙයි. කරදර කියලා අද ගොඩක් දෙනෙක් නිර්වචනය කරන්නේ මොනවටද? යමක් නැති දෙයකට. නැති දෙයකට හෝ එමත් නැත්තම් අපහසු දෙයකට. අපහසු දෙයකට. නැති දෙයකට හෝ අපහසු දෙයකටනේ කරදරයක් කියලා ගොඩක් දෙනෙක් කියන්නේ. නේද? නමුත් ඕගොල්ලෝ පොඩ්ඩක් හරියට සාන්තුවරුන්ගේ ජීවිත දිහා කියවලා බලන්න. ඒක සාන්තුවරෙක් හිටියා. යාඥා කළා. මොකක්ද දන්නවද යාගේ යාඥා උනේ? අනේ ස්වාමිනී පියාණනි මට හැම දෙයක්ම සම්පූර්ණ දේ දෙන්න එපා. අඩුවෙන් දෙන්න. අඩුවෙන් දෙන්න. මගේ අධ්‍යාත්මය වර්ධනය කරගන්න මට අඩුවෙන්. ඒක තමයි lack of everything. දැන් අපි සමහරట్లాට අපිට හැමදේම වල අපිට හැමදේම ලැබෙන්න අපි මොකද වෙන්නේ? අපි අපේ ජීවිතේ මේ මත ගොඩනගා ගන්න හදනවා. අපි හිස් වෙන තරමට තමයි අධ්‍යාත්මිකව පිරෙන්න පුළුවන්. අපි එන්නෙත් නිකන් යන්නෙත් හිස් ඇති. නේද? ඒ නිසා අපේ ජීවිත ගමනේ ආරම්භයත් එහෙමයි අවසානයත් එහෙමයි.
ඇයි තින් මේ මැද කොටස විතරක් අපිව ගොඩ ගහගෙන දගලන්නේ? මේ වැරදිච්ච තැන හින්දා තමයි අපිට ඔහොම වෙන්නේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ මෙහෙමයි. මේ පිළිතුර බොහොම සරලව කිව්වොත් හොඳ කරන අයට කරදර වගේ පේනවා ඇති. ඒවා කරදර නෙමෙයි. ඒවා ආශිර්වාදයක්. බාධාවල් ඔබේ ආශිර්වාදයක් පියවරක් කරගන්න. Don't take it as problems. Take your obstacles as opportunities to grow. Then you can do wonders. You can be strong. You can be happy. And people will look up to you. අනිවාර්යයෙන්ම අනිත් මිනිස්සු ඔබ දිහා බලනවා. ඔබ දිහා බලලා ඉගෙන ගන්නකොට අපි දන්නවා අතීතයේ ওই වගේ ජීවිතේ ජයගත්තු මිනිස්සු දිහා බලලා අපි ඉගෙන ගන්නවා. නේද? අපි සාන්තුවරුන්ගේ ජීවිතයත් දකින්නේ ඒකයි. නේද? සාන්තුවරුන්ගේ ජීවිත තුල කරදර තිබුණ නැද්ද? ඒගොල්ලෝ ලස්සනට හිටියද නිකන් අර අහසින් පාත් වෙච්ච අය වගේ නේ. ගොඩක් සාන්තුවරුන්ගේ ජීවිතවලත් මුලින්ම ගොඩක්ම තියෙන පාපිෂ්ඨකම් නේද ෆාදර්? අනිවාර්යයෙන්ම සමහර අයගේ ජීවිත අපි දකිනවා ගොඩාක් පාපිෂ්ඨාකාරයෙන් ඉඳලා ඒ අය ස්වාමීන් වහන්සේව අදාහගත්තට පස්සේ ඒ අය ලොකු වෙනසක් ජීවිතේ ඇති කරගත්තා. නේද? නමුත් පාපිෂ්ඨකම් කියන්නේ මෙහෙමයි. අපි ඇත්තටම සමහරලා දැන් මේතන අපි කතා කරන ප්‍රශ්නේදී අපි දකින්නේ යහපත කරන අයට සමහර වෙලාවට මේ වෙන කරදර බාධකනේ. නේද? පාපිෂ්ඨකමේ දින්න එක නෙමෙයි. යහපත කරන අයට ඉතින් මේක අපි තේරුම් ගන්නට ඕන. අපි යහපත කරද්දී අපිට ප්‍රශ්නාව කියලා කරදරාව කියලා අපි අත්හරින්න හොඳ නැහැ. අපි ශක්තිමත් වෙන්නට ඕන. එතන ශක්තිමත් වෙලා එතන ස්ථීර වෙන පුද්ගලයා අනිවාර්යයෙන්ම ස්වාමින් වහන්සේට ආශිර්වාද කරනවා. ඒ වගේම බොහොම බලගත්ු චරිතයක් බවට පත් වෙනවා. අනිවාර්යෙන්ම බලගත්ු චරිතයක් බවට පත් වෙනවා. ෆාදර්, දැන් අපේ ජීවිතේ ඉස්සර තිබ්බ කරදරයක් ප්‍රශ්නයක් වගේ දෙයක් දිහා අපි ආයේ හැරිලා බලුවොත් සමහර විට ඒ කරදරය තුළින් අපේ ජීවිතේ හොඳ මාර්ගයක් නැතා අපි ගිය මාර්ගයෙන් නැතුව වෙන මාර්ගයකට යොමු කරන්නේ ඒ කරදරේ මුල් වෙලා තියෙන නේද? එතුලින් හොඳක් ඇවිල්ලා තියෙනවා. අනිවාර්යෙන්ම අපේ ජීවිතවල අපිව හරි ගස්නවා. නමුත් අපි තව දෙයක් තීරුම් ගන්නට ඕන. දැන් හිතන්න දැන් දරුවෙක් සෙල්ලම් කරනවා පොඩි සෙල්ලම් බඩුවක් එක්ක. දැන් අම්මා දරුවට කවන්න හදනවා. දැකලා තියෙනවා නේද? චූටි මල්ලීට නංගිට කවන්න හදනවා. හැබැයි දැන් ඒක කවණ එක යා කණ්ඩ ආසාවක්ම නැහැ. එයාගේ අතේ තියෙන බෝනික්කට තමයි හැමතිස්සෙම යා හිත යන්නේ සහ දගලන්නේ මේ බෝනික්කත් එක්ක. එතකොට මොකද කරන්නේ? එතකොට අම්මා මොනවද සාමාන්‍යයෙන් කරන්නේ? සරකරලා එහෙනම් බෝනික්කව අරගෙන පොඩ්ඩක් අයින් කරනවා. එතකොට ඒ පොඩ්ඩක් අඬනවා. අඬ ලෙවල් මොකද වෙන්නේ? ඊට පස්සේ අම්මා කියන දේ අහනවා. ඊට පස්සේ කෑම කන එක ගැන හිත යොමු කරනවා. අන්න ඒ වගේ තමයි. අපිත් සමහරලාට ඔය අනවශ්‍ය දේවල් වලට වැඩිපුර පෙළඹෙද්දී ස්වාමින් වහන්සේ අපිටත් එහෙම කරනවා. නේද? අපේ තියෙන සමහර දේවල් වලින් අපිව ගලවලා උන්වහන්සේ වෙතට නැවතත් ලං කරගන්න ඒ වගේ අවස්ථාත් අපිට ජීවිතේට සිද්ධ වෙනවා. මොකද අපි සමහර වෙලාවට අපි හිතනවා ද්‍රව්‍යම දේ තුලින් අපේ ජීවිතය සාර්ථකත්වයකට නේනවා කියලා. සමහරට ද්‍රව්‍යම දේ නිසා අපි වැටෙන්න පුළුවන්. ලෞකික දේ නිසා. ඉතින් මේ වගේ වෙලාවට උන්වහන්සේ අපිට සමහර දේවල් නේද අපේ ජීවිතෙන් ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒක කරන්නේ නරකකට නෙමෙයි ආදරයට. ඉතින් ඒ නිසා හැමදේම තීරණය වෙන්නේ අපේ අධ්‍යාත්මය මත. මොකද මුළු ලෝකේ ලබා ගත්තත් වැඩක් නැහැ අපේ ආත්මය නැති කරගත්තොත්. නේද? අපි මුළු ලෝකේ ලබා ගත්තත් වැඩක් නැහැ ආත්මය නැති කරගත්තොත්. ඒ නිසා ආත්මය වර්ධනය කරගන්න එක තමයි අපි කිව්වේ ග්‍රේස් කියලා. ආශිර්වාදයක් කියලා කියන්නේ මේ ලෞකික වස්තුන් වැඩි කරන එක නෙමෙයි. ලෞකික ද්‍රව්‍යමය දේවල් වැඩි කරගන්න එක නෙමෙයි වරප්‍රසාද ලැබෙනවා කියන්නේ. සමහර අය හිතන් ඉන්නේ අපිට දෙවන් වහන්සේ ආශිර්වාද කරනවා කියන්නේ ලෞකික ගොඩ වැඩි වෙන එක කියලා. ඒක නෙමෙයි. ආශිර්වාදය ලැබෙනවා කියලා කියන්නේ ඔබේ මනස පවිත්‍ර කරන, ඔබේ ආත්මය දෙවියන් වහන්සේ වෙතට ඔසවන වරම් ලැබෙන එකට. තේරුණා නේද? ඔබලංගේ මනස පියුරිෆයි කරන, ඒ වගේම සෝල් එලිවේටඩ්, ආත්මය ඔසවන ඉදි ස්වාමීන් වහන්සේ වෙතට වරම් ලැබෙන එකට. ඉතින් ඒක ගැන තමයි හිතන්නට ඕනේ. නැත්නම් අපි හිතනවා අපිට මේ ගොඩ වැඩි වෙන එක තමයි අපේ ආශිර්වාදය කියලා. එහෙම හිතන්න හොඳ නැහැ. එනිසා චනුල ප්‍රශ්න අභියෝගයේ ජීවිතයට අපිට ප්‍රශ්න අභියෝග නැති ජීවිතයක් බලාපොරොත්තු වෙන්න බෑ මේ ලෝකේ. හැබැයි ඒ තුල ශක්තිමත් වෙලා ඉදිරියට යන්නට ඕන. ඔබ යහපත කරන්න කරන්න සාතන්ගේ පරීක්ෂාවල් එන්න පුළුවන්. නේද? සාතන්ගේ පරීක්ෂාවල් එන්න පුළුවන්. ඒ වගේම තවත් බොහෝ කරදර බාධක ගර්ජන එන්න පුළුවන්. බය වෙන්න එපා. අපේ දෙවියන් වහන්සේ අපිත් එක්කයි. උන්වහන්සේ තුල විශ්වාසය තියලා තමන්ගේ ශක්තිය තුලත් විශ්වාසය තියලා ඉස්සරහට ගියොත් මේ ලෝකේ සියලු බාධක ජය අරගෙන ජීවත් වෙන සාන්තුවරයෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම ස්වර්ග රාජ්‍යයට යන්නත් පුළුවන්.
ඉතින් ඒක තමයි අපේ ජීවිතයේ ආදර්ශය කරගන්නට ඕනේ. ඒ නිසා මේ බලන් ඉන්න අයටත් ඕගොල්ලන්ටත් මම කියන්නේ ඕගොල්ලෝ යහපත කරනකොට ප්‍රශ්න අභියෝග ආවා කියලා කරදර ආවා කියලා දුක් වෙන්න එපා. අනේ අපිටම කරදර නේද කියලා අඬන්න එපා. අනිත් අය පව් කර කර ඒගොල්ලෝ සන්තෝෂෙන් ඉන්නවා නේද? ඇයි අපි මෙහෙමයි කියලා හිතන්න එපා. පව් කරන අය ලබන සන්තෝෂය తాවකාලිකයි. නමුත් යහපත තුල ස්ථීර වෙන්න අය ලබන දේ සදාකාලිකයි. වැටෙන්න එපා. ශක්තිමත් වෙ ස්ථීර වෙන්න. එතකොට හැම දෙයකින්ම ජය ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ ලබන්න පුළුවන්. ස්වර්ගයේ මේ ලෝකේ අත්දකින්න පුළුවන්. අනිවාර්යයෙන්ම ස්වර්ගයට යන්නත් පුළුවන්. එහෙනම් මම හිතන්නේ උත්තරේ ලැබෙන්න ඇති කියලා හිතමු. ඔව් ෆාදර්. අනිවාර්යයෙන්ම ෆාදර්ට බලන් ඉන්න ඇටත් අපිටත් හොඳටම උත්තරේ ලැබුණා ෆාදර්. හොඳයි හොඳයි. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. ජේසු පිහිටයි. දහසකුත් එකක් ප්‍රශ්න මැද ජීවත් වෙනකොට අනිවාර්යෙන්ම ඔබේ ජීවිතයට දුක වේදනාව එනකොට හිතට ප්‍රශ්න එනවා ඇති. ඒ ප්‍රශ්න බෙදාගන්න සමාන වේලාවට ඒ ප්‍රශ්න වලට විසඳුම් සොයන්න ක්‍රමයක් නැතුව ඇති. ඉතින් ඔබේ හිතේ ඇති ප්‍රශ්න අපි කතා කරමු. ඒ ප්‍රශ්න වලට එකතු වෙලා විසඳුම් සොයමු. දෙවියන් වහන්සේ තුල සැනසීම හොයමු. හිතේ තියාගෙන ඉන්න එපා. හිතේ ඇති ප්‍රශ්න අපිට එවන්න. ක්‍රමය තමයි හිතේ ඇති ප්‍රශ්න වර්බුම් රූපවාහිනී නාලිකාව නම්බර 55 මහභාගිපාර රාගම. හිතේ ඇති ප්‍රශ්න වර්බුම් රූපවාහිනී නාලිකාව නම්බර 55 මහභාගිපාර රාගම. ඉතින් ඔබේ ප්‍රශ්නයත් අපිට එවලා තවත් අයගේ හිතේ ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් ඒ අයටත් සැනසීමක් විසඳුමක් ලබා ගන්න දායක වන්න. ඒ වගේම තමයි මේ වගේ යහපත් වූ බොහෝ කටයුතු තුළ ඔබගේ දායකත්වයක් අත්දකින්නට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ රූපවාහිනී නාලිකාවට ඔබටත් පුළුවන් ඔබේ ප්‍රතිබර දායකත්වය දක්වන්න. ඉතින් තවත් වූ බොහෝ යහපත් වැඩසටහන් නිලි දක්වන්නට ඔබේ ප්‍රතිබර දායකත්වය නොමසුරුව දානය කරන්න ඉදිරියට එන්න. ස්තුතියි.